සුබ දවසක් කන්ද උඩ දේශනාව 3 මතෙව් 6:1 අපි බලමු මනුෂ්‍යන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියේදී නුඹලාගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලා ගනිල්ලා නැතහොත් ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ වෙත නුඹලාට විපාකයක් ඇත්තේ නැත කියලා දේව වචනේ කියනවා ප්‍රේමාන්තනි අපි ආත්මික බව අපි දෙවියන් වහන්සේ තුල ආත්මික චරිතයක් කියලා අන් අයට අඟවන්න අවශ්‍ය නැහැ දැන් මම දැකලා තියෙනවා දේව සභාවට ආපුවාම තෙල් සාමාන්‍ය මුමුණ මුමුණ ඉන්නවා තමාගේ මුකෙන් මුමුණ මුමුණ ඉන්නවා නිකම් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් කට හොල්ල හොල්ල ඉන්නවා එහෙම ආත්මික බවක් පෙන්වන්න බෑ සමහර අය තේ බොන්න කියත් කෑම කන්න කියත් මුමුණනවා එහෙම ආත්මික බවක් අපි මනුෂ්‍යයන්ට පෙන්වන්න අවශ්‍ය නැහැ දෙවෙනි කාරණය තමයි අපි දෙවන් වහන්සේගේ දාසයෝ ක්‍රිස්තු භක්තිකයෝ හැටියට තව කෙනෙක් ළමා අපේ ආත්මික ජීවිතේ වැඩි වෙන පිණිස සුද්ධාත්මන් වහන්සේගේ අනුභවය ලැබෙන පිණිස අපේ ඔළුවට තව කෙනෙක් අත තියාගෙන යාඥා කර කර ඉන්න ඕනේ නැහැ මම දැකලා තියෙනවා සභාවල ප්‍රධාන දේවදාසය සභාවේ ඉඳගෙන එයාගේ ඇසිස්ටන්ට් පාස්ටර් ඔළුවට අත තියාගෙන පය භාගයක් තිස්සේ යාඥා කර කර ඉන්න ඔළුවට ප්‍රධාන දේවදාස ඔළුව මෙහෙම වනාගෙන නිදි මන නිදි කිරනවා නිදි කිරනවා දැන් මේවා බයිබලේ නැති ආත්මික විහිළු මේ වගේ දේවල් පෙන්නන්න අවශ්‍ය නැහැ ඔබගේ ආත්මික බව දෙවියන් වහන්සේ දන්නවා ඒ නිසා ඒක අලුතෙන් මිනිස්යන්ටවත් කාටවත් පෙන්නන්න අවශ්‍ය වන්නේ නැහැ මතෙව් 6:3 අපි බලමු නමුත් නුඹ දන් දෙන කල නුඹ දෙන දාණය රහස්ව තිබෙන පිණිස දකුණත කරන දේ වමත නොදනිවා එවිට රහසින් දකින නුඹේ පියාණන් වහන්සේ නුඹට විපාක දෙන සේක ප්‍රේමන්තනි මෙතන කියනවා රහසින් දකින ඔබගේ දෙවියන් වහන්සේ ඔබ සභාවේ හෝ පිට හෝ ඔබගේ දකුණත දෙන දේ වමත නොදනිවා කියලා කියනවා ඔබ කරන උදව්වක් කාට හරි ඒක අපි ප්‍රසිද්ධ කරගන්න අවශ්‍ය නැහැ දැන් ක්‍රිස්තු භක්තිකයන් හැටියට අපි මේ කොරෝනා කාලේ ගොඩක් අයට උදව් කරන්න ඕන. එකිනෙකාට උදව් කරන්න මුදල් මේ වශයෙන්, ද්‍රව්‍ය මේ වශයෙන්, වචනෙන්, වාචිකව, උපදේශනෙන් අපි මිනිසුන්ට උදව් කරන්න ඕන. මුලින්ම සභාවේ උදව් කරන්න ඕන. ඊට පස්සේ සභාවෙන් පිට අසල්වැසියන්ට, නෑදෑයන්ට, මිත්‍රයන්ට, අනිජාතිකයන්ට මේ සියලු දෙනාට ඔබගේ උදව් අවශ්‍ය වෙනවා. ඉතින් මේ උදව් කරනකොට ඔබ අපි කවදාකවත් කියන්න එපා උදව් කෙරුවට පස්සේ අපි කියන්නේ ආරයටම මහල් 10ක් දුන්නා සීනි කිලෝ 2ක් දුන්නා පරිප්පු කිලෝ 5ක් දුන්නා ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් ඉන්නේ මම උදව් කරව පව්වානේ කියලා අපි ගැන පුරසාරම් දෙන්න අවශ්‍ය නැහැ ක්‍රිස්තු භක්තිකය කරන උදව්ව දෙවියන් වහන්සේ තමයි රහසින් දකින්නේ එම නිසා එකිනෙකාට කියා පැවසීම අවශ්‍ය වන්නේ නැහැ ඒ වගේම ඔබට මම යෝජනා කරන්න කැමතියි දැන් කොරෝනා අවුරුදු එකහමාරකටත් වැඩිය තිබුණනේ. ඉතින් ඔබ අද වෙනතුරු හාල් ඇටයකින්වත් කිසිම දෙයකින් තව කෙනෙකුට උදව් කරලා නැත්තම් දැන් අද ඉඳලා පටන් ගන්න එහෙම හැකි පමණ උදව්වක් කරන්න. මොකද ඊටාම වැදගත් ඒක අපිට මොකද කොරෝනා තව කාලයක් තියේවි. ඉතින් ඔබට chance එකක් තියෙනවා තව ආයෙත් උදව් කරන්න. අසල්වැසියන්ට ඒ වගේම දේව සභාවයට ඔබ දන්න ඥාතීන්ට උදව් කරන්න. නමුත් කියන්න එපා. මම එහෙම කළා මෙහෙම කළා කියලා. ඊළඟට දෙවන් වහන්සේගේ වචනේ කියනවා මතෙව් 6:6 බලන්න. නුඹ යාඥා කරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද දොර වසාගෙන රහසිගතව යාඥා කරන්නලු. යාඥා කරනකොට රහසිගතව යාඥා කරන්න. එතකොට රහසිගතව දකින්න දෙවියන් වහන්සේ නුඹට විපාක දෙනසේක කියලා තියෙනවා. ඉතින් ඔබ යාඥා කරනකොට අලංකාර වචන දාලාද යාඥා කරන්නේ පැය දෙක තුනද යාඥා කරන්නේ ඒක ඔබ තීරණය කරන්න දෙවියන් වහන්සේ යාඥාවේ දිග බලන්නේ නැහැ ලස්සන වචන තියෙනවද කියලා බලන්නේ නැහැ උන්වහන්සේ ඔබගේ යාඥා කරන වෙලාව පාන්දර 3 ඉඳලා උදේ 6 වෙනකන්ද කියලා උන්වහන්සේ කලබල වෙන්නේ නැහැ උන්වහන්සේ ෂොක් වෙන්නේ නැහැ ඔබ කරන ඔබගේ යාඥාව අනුව එම නිසා
නිරපරාදෙ නිකම් වචන නාස්ති නොකර රහසින් ඔබගේ ආඥාව කරන්න. ඒකේ කාල ප්‍රමාණය ඔබ තීරණය කරන්න. දෙවියන් වහන්සේ විනාඩි 5ක් ආඥා කළත්, පැය ගාණක් ආඥා කළත්, උන්වහන්සේ ඔබගේ ආඥා වසනවා. ඒ වගේම ප්‍රේමන්තෙනි අනවශ්‍ය වචන නැවත නැවත ප්‍රකාශ කිරීමෙන් වළකින. උදාහරණයක් වශයෙන් හල්ලෙලුයා 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 හල්ලෙලුයා. ඒ වගේම ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. Praise and thanks, praise and thanks, praise and thanks. Da me wage ehema yaaknya karana ke therumak naha. Mokada Bible ema balanda hallelujah gena wacane alut giusme elidara upatema thumparaya deva dutiyo kiyanne. Oba ahala thiyenada Bible e kohedi hari Jesus wahanse hallelujah kiyala thiyena. Te nisa Jesus wahanse hallelujah kiyala kiyanne nathi golayanta ehunne naha. Mokada unwahanse eka rahasin tama deviyan wahanseta prakasha kale. Kau dah Haleluya kena baca nih Dewi Anwar sih depresan sa beva. Ini wakti Anwar sih nitarama kian dedi. Namun, ekap pradarsana kota kibun ya. Ini sa karena ya kiyawal oba rahasin karana Dewi Anwar sih. Anwar sih rahasin daki nih Dewi Anwar sih nubata asirwad karana wa ayat kila Bible kila tienno. Ewa ke ham premantine nirahar ya kiyawal kena mekanda udah desa nawe mateu haye dah hati kieno. Nubat nirahare ninna kala rahasin dakina nube piyanan wahanse nubata vipaka dena seka dan nirahare innawa kiyanne deviyan wahanse shock wenne ne kalabala wenne oba nirahare hitiya killa oba nirahare innokota obata danenawa kusaginna tawa kenuge kochcharada kiyana eka e wageema kaamata tibena aashawa tika tika adu wenawa obata itim premanteni nirahara hitiyam ape maanshya tama api yatapat karaganna. එතකොට නිරාහාරයෙන් ඔබ ඉන්න ඒක අනිත්‍යයට අඟවන්න එපා දැන් සමහර අය මට කෝල් කරපුවම කියනවා මම බ්‍රදර් දැන් දවස් 8 වෙනි දවස නිරාහාරව කියනවා එහෙම ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ ඔබ නිරාහාරව ඉන්න එක ඔබම ඉන්න ඒක දෙවියන් වහන්සේ රහසින් දැකලා ඔබට විපාක දෙනවා ආශිර්වාද කරනවා ඔබට ත්‍යාග දෙනවා දෙවියන් වහන්සේ gifts දෙනවා ඉතින් ඒ නිසා ඒ නිරාහාර යාඥාව අන් අයට ප්‍රසිද්ධ කරන්න එපා අනිත් එක ඔබගේ නිරාහාරයේ දවස් කීයද කියන එක ප්‍රශ්නයක් නෑ. ඔබ දින 41ක් නිරාහාර වේටියා කිව්වට දෙවියන් වහන්සේ ෂොක් වෙන්නේ නෑ. ඒක ඔබට හොඳයි. ඒ නිසා නිරාහාර වයාඥා කරන්න ඒකෙන් තව කෙනෙක් දෙවියන් වහන්සේව උනන්දු කරවන්න උන්වහන්සේට බලපෑමක් කරන්න බෑ. ඒ නිසා ඔබගේ නිරාහාර යාඥාෙන් දෙවියන් වහන්සේ කලබල වෙන්නේ නෑ. ඔබගේ නිරාහාර යාඥා ඔබට හොඳයි. මුනිසා නිරාහාරයෙන් ඉන්න දින 40ක් ඉන්න 21ක් ඉන්න ප්‍රශ්නයක් නැහැ. රහසින් කරන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. ඒ වගේම ප්‍රේමන්තින් අපේගේ ආත්මික බව ආත්මික පුද්ගලයේ සතු ගුණාංග කීපයක් තියෙනවා. මතේ 6 එක අපිට පෙන්වලා දෙනවා. ඔබ ආත්මික පුද්ගලයෙක් නම් ඔබ කරන දිනදී රහසින් දෙන්න. ඔබ කරන යාඥාව රහසින් කරන්න. ඔබ නිරහාරේ ඉන්නකොට ඒකත් රහසින් කරන්න දෙවියන් වහන්සේක දැක ඔබට ආශිර්වාද කරනවා ඇත. මොකද රහසින් දකින දෙවියන් වහන්සේ ඔබට විපාක දෙනසේක කියලා උන්වහන්සේ කියලා තියෙනවා. ඒම නිසා ප්‍රේමන්තනි මේ මතේ ඒ කන්ද උඩ දේශනාවේ අපි කතා කළේ අද මතේ 6 පද කීපයක්. තව ඉදිරියට ඔබ සමග ඒ කන්ද උඩ දේශනාවේ ඉතිරි කොටස සමග එකතු වෙන්න. එතකන් ඔබට පුළුවන් මේ පද කීපය නැවත මෙනෙහි කරන්න. දෙවියන් වහන්සේ අපිට කියලා දෙන්නේ මොකක්ද? උන්වහන්සේ යේසුස් වහන්සේ ගෝලයන්ට මේ කියන්නේ. ගෝලියෝ කියන්නේ ස්වභාවයයිට. එම නිසා ස්වභාවය ඔබටත් මටත් යේසුස් වහන්සේ කියනවා. දෙන දේ දකුණ දෙන දේ වමත දැනගන්න හොඳ නෑ. එම නිසා උදව් කරන්න සීමාවක් නැතුව උදව් කරන්න. හැබැයි ප්‍රසිද්ධ වෙන්න එපා. ඔබ ආත්මික වෙන්න යාඥා කරන්න. රහසින් කරන්න දෙවියන් වහන්සේ ඔබට උත්තර දෙයි. නිරාහාරයෙන් එන්න. ඔබගේ සෞඛ්‍යයටත් හොඳයි, ආත්මික ජීවිතයටත් හොඳයි. රහසින් කරන්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. එම නිසා අපි කන්ද උඩ දේශනාවේ ඉතුරු පද කීපය සමග නැවත එකතු වෙන තෙක් ඔබ සියලු දෙනාට සුබ දවසක්. ජෙසු පිළිතයි. ෂලෝම්.